අරගෙන අපි මාතෘකාව ලියමු නිවේදන. නිවේදන. ඔයාට එන බෑගු කෙල්ල. නිවේදන. කෙල්ල. නිවේදන කියවරු. නිවේදන දැ පැවති ප්‍රකාශයක් ඔයාල් මම ගෙදර වැඩක් විදිර දී ඇති නේද? තකොට ඒ ප්‍රවෘති ප්‍රකාශය අර ප්‍රවෘති කියන තාලයට ඒ ප්‍රවෘති ඉදිරිපත් කරන තාලයක් තියෙනනේ නේද පුතේ? නැත්තම් ප්‍රවෘති ඉදිරිපත් කරන විදියක් තියෙනවා නේද? එහෙම නැත්තම් ප්‍රවෘති කියවන ක්‍රමයක් තියෙනවනේ. අර ඒක ඔයාලා ප්‍රවෘති ප්‍රකාශයකට සවන් දෙන්න ඕනේ මුලින්ම. ළමා ප්‍රවෘති ප්‍රකාශයකට සවන් දෙන්න ඔය ළමා වැඩසටහනක තිබෙන. එහෙම නැත්තම් ප්‍රධාන ප්‍රවෘත්ති වලට සවන් දුන්නත් කමක් නැහැ. ඒතකොට ඒව ඉදිරිපත් කරන ශෛලියක් තියෙනවා නේද? නිකාංගිය වගේ තියෙනකල යන්න බෑ. අනේ ශෛලියට තමයි ඔයාලා ප්‍රවෘත්ති ප්‍රකාශය කියවන්න පුරුදු වෙන්න ඕනේ. ඊපස්සේ ප්‍රශ්න ටිකක් ඇති. ඒ ටිකක් ඔයාලා උත්තර ලියන්න ඇති කියලා මම හිතනවා. හරි. ඊළඟට තමයි තියෙන්නේ නිවේදන. නිවේදන කියවමු. නේද? නිවේදනයක් කියන්නේ මේක හැබැයි පොඩි වැරදීමක් වුණා සරට. නිවේදන ඒ අපි නෝටිස් එකක් නේද? කියවමු බෑ. කියවන්න බෑ මේ නිවේදන වල අපිට සවන් දෙන්න. නිවේදන සවන් දෙන්න. මාතෘකා වෙනස් කරගන්න. නිවේදන වලට සවන් දෙමු. අහුම්කම් දෙනවා නේද? පාසලේදී නිවේදනයක් ඔයාලට කියවන්න පුළුවන්. නැත්තම් නිවේදනයක් නිවේදකයා විසින් කියනවා නේද? පාසලේදී අර ලවුඩ් ස්පීකරෙන් කොට වෙනත් ස්ථානයකින් පුළුවන් නේද? එහෙම නැත්තම් පාරේ යනවා ලවුඩ් ස්පීකර් බැඳගෙන අර නිවේදන නේද? ඒවට අපි සවන් දෙන්න ඕනේ. ඒව ලියන්න බෑ නේද? කියවන්නත් බෑ. එහෙනම් නිවේදන වලට සවන් දෙමු. හොඳයි. දැන් මෙන්න තිබෙනවා නිවේදනයක්. ඔන්න සර් එක කියවන්නම්. එතකොට ඔයාලට සවන් දෙන්න. හරිනේ? මාතෘකාව වෙනස් කරගත්ත නේද? හොඳයි. අප පාසලේ පස්වන ශ්‍රේණියේ සිසු සිසුවියන්ගේ නිර්මාණ ප්‍රදර්ශනයක් පැවැත්වීමට ප්‍රභාවී කලාකාවේ කටයුතු සංවිධානය කර ඇත. ඒ සඳහා චිත්‍ර, අක්කම්, කවි, ගීත, කතන්දර ඇතුළත් නිර්මාණ ඉදිරිපත් කළ හැකි බව ප්‍රභාවී කලාකාවේ දන්වා සිටි. ප්‍රදර්ශනය සඳහා ඔබ ඉදිරිපත් කරන නිර්මාණ ඔබගේම නිර්මාණ බවට පන්තිභාර ගුරුවරයා සහතික කළ යුතුය. සියලුම නිර්මාණ සැප්තැම්බර් මාස 15 වන දිනට පෙර භාර දිය යුතුය. නිර්මාණ ඉදිරිපත් කරන හැම සිසුවෙකුටම සහතික පත්‍රයක්ද ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග පිරිනැමීමටද ප්‍රභාවී කලායතනය සැලසුම් කර ඇත. ප්‍රභාවී නිර්මාණ ප්‍රදර්ශනය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය දෙසැම්බර් මාස 30 වන දින පෙරවරු 9ට පාසල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. ඉතින් ඔන්න ඔය විදිහට නිවේදනයක් නේද ඔයාලට ඇහෙනවා. එතකොට ඔයාලේ නිවේදනයේ තිබෙන කරුණු ටික නේද අවබෝධ කරගන්න නම් නැත්නම් ඒ දිනය මොකද්ද තිබෙන්නේ නේ ඒ අපි හොඳට ඔළුවට ගන්න නම් ඒකට හොඳට සවන් දෙන්න ඕන නේද? හොඳට සවන් දෙන්න ඕන.
ඔයාලට හොඳ සවන් දීමේ හැකියාවක් තියෙනවා නේ දැන් අපි හිතමු ඔන්න මේක ඔයාලා දැන් නිර්මාණ ඉදිරිපත් කරන්න සූදානමින් ඉන්නේ එතකොට මේ නිවේදනය ඇහෙනකොට මොකද කරන්නේ ඔයාලා ඉබේම අර නිවේදනයට සවන් දෙන්න පෙළඹෙනවා මොකද ඔයාලා දැන් නිර්මාණ ඉදිරිපත් කරන්න ඉන්නේ නේද ඒ වගේ අවශ්‍යතාවයේ තිබෙන අය ඒ නිවේදන වලට හොඳට සවන් දෙනවා නේද හොඳයි ඉතින් ඕක තමයි අපි අධිගෙන ගන්න නිවේදනය තේරුණාද හොඳයි දැන් මේක සවන් දෙන්න තියෙන්නේ මේකේ නිවේදනයේ ප්‍රශ්න ටික අපි ලියා ගන්න ඊට පස්සේ සර් මේක කියවනකොට ඔයාලේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඕන හොඳට සවන් දීලා නැවත වතාව මම කියවන්නම් එතකොට ඔයාලා ප්‍රශ්න වලට පිළිතුරු ටික ලියන්න ඕන හොඳේ හොඳයි එහෙනම් මෙන්න ප්‍රශ්න ටික ලියා ගන්න निवेदन सवाद निवेदन वाले का सावन दे प्रश्न के उत्तर ये लिया ना रूल आप देखा किधर है ना कुछ उत्तर दे मलिया ना ना उत्तर दे मलिया ने पा दे मामा किया वरना कोटे आहागे नहीं दला तमाई उत्तर लिया नो मांदे वाले में की वरना ट पासे किया वरनो उत्तर ऐसे
You are empty, babe. And now you are at the end. Thank you.
හරි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. නෑ සර්. තව එකක් තියෙන සර්. බන්දරා. හරි සර්. හරි සර්. විනාඩියයි දෙන්න හරියටම විනාඩියයි දෙන්න. හරි සර්. ඔව් විනාඩියයි දෙන්න. හරි සර්. හරි සර්. හොඳයි. දැන් ඔන්න ඡේදය කියවලු. ඡේදය නෙවෙයි නිවේදනය කියවලු. ඔන්න දැන් ඔයාලා පුතේ උත්තර ලියන්න පටන් ගන්න. මේ නිවේදනය හොඳට අහගෙන ඉඳලා. හොඳද? उत्तर शिशुशिशुयांगे निर्माण प्रदर्शन प्रभावी संविधान ඒ සඳහා චිත්‍ර අක්කම් කවි ගීත කතන්දර ඇතුළත් නිර්මාණ ඉදිරිපත් කළ හැකි බව ප්‍රභාවී කලාකවය දන්වා සිටි ප්‍රදර්ශනය සඳහා ඔබ ඉදිරිපත් කරන නිර්මාණ ඔබගේම නිර්මාණ බවට පන්තිභාර ගුරුවරයා සහතික කළ යුතුය සියලුම නිර්මාණ සැප්තැම්බර් මාස 15 දිනට පෙර බාර දිය යුතුය නිර්මාණ ඉදිරිපත් කරන සෑම සිසුවෙකුටම සහතික පත්‍රයක්ද ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග පිරිනැමීමටද ප්‍රභාවී කලාකවය සැලසුම් කර ඇත ප්‍රභාවී නිර්මාණ ප්‍රදර්ශනය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය සැප්තැම්බර් මාස 30 දින පෙරවරු 9ට පාසල් පරිසරයේදී පැවැත්වීමට නියමිතය. බලමු දැන් කීයකට උත්තර ගත්තද කියලා. සෑ මේ ටිකක් කැඩි කැඩි ඇහුනේ ආයෙත් නෑව දෙක චුට්ටා. ආයිමත් කියන්න. අපපාසලේ පස්වන ශ්‍රේණියේ සිසු සිසුවියන්ගේ නිර්මාණ ප්‍රදර්ශනයක් පැවැත්වීමට ප්‍රභාවී කලාකවය කටයුතු සංවිධානය කර ඇත. ඒ සඳහා චිත්‍ර අක්කම් කවි ගීත කතන්දර ඇතුළත් නිර්මාණ ඉදිරිපත් කළ හැකි බව ප්‍රභාවී කලාකවය දන්වා සිටී. ප්‍රදර්ශනය සඳහා ඔබ ඉදිරිපත් කරන නිර්මාණ ඔබගේම නිර්මාණ බවට පන්තිභාර ගුරුවරයා සහතික කළ යුතුය. සියලුම නිර්මාණ සැප්තැම්බර් මාස 15 දිනට පෙර බාර දිය යුතුය. නිර්මාණ ඉදිරිපත් කරන සෑම සිසුවෙකුටම සහතික පත්‍රයක්ද ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග පිරිනැමීමටද ප්‍රභාවී කලාකවය සැලසුම් කර ඇත. ප්‍රභාවී නිර්මාණ ප්‍රදර්ශනය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය සැප්තැම්බර් මාස 30 දින
පෙරවරු 9ට පාසල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. ප්‍රශ්න කීයකට පිළිතුරු ලියාගත්තද? 3යි සර්. 3යි. 2යි සර්. ආ 2යි. ඔක්කොම ලියාගත්තා සර්. ඔක්කොම ලියාගත්තා සමහර. සර් මං 7ක් ලියාගත්තා. 7ක් ලියාගත්තා. හොඳයි. සර් සංඛි 7ක් ලියාගත්තා. ආ ආ. පළවෙනි ප්‍රශ්නේ කියන්න ඔක්කොම ලියපු කෙනෙක් නිර්මාණ ප්‍රදර්ශනයේ පවත්වන්නේ කුමන ශ්‍රේණියක සිසුන්ගේ සහභාගීත්වයෙන්ද? පළවෙනි ප්‍රශ්නය තමයි නිර්මාණ ප්‍රදර්ශනය පවත්වන්නේ කුමන ශ්‍රේණියක සිසුන්ගේ සහභාගීත්වයෙන්ද? එතකොට එහෙනම් ඔයාලා උත්තරේ ලියලා තියෙන්න ඕන පස්වන ශ්‍රේණියේ. පහ ශ්‍රේණියේ. ඔව් මේ ශ්‍රේණියේ සිසුන්. පස්වන ශ්‍රේණියේ. සිසු සිසු යන්නේ ඉවත් පරි. ඔක්කොම උත්තර ලියපුලා මේ මට දෙවනි ප්‍රශ්නේ කියවන්නේ. නිර්මාණ ප්‍රදර්ශනය ප්‍රදර්ශනය කරන්නේ කවරෙක්ද? නිර්මාණ ප්‍රදර්ශනය පවත්වන්නේ නෙමේ සංවිධානය කරන්නේ සංවිධානය කරන්නේ කවරෙක්ද? මෙන්න මේ ප්‍රභාවී කලාකවය. මේ වගේ උඩුකොමා දෙකකුත් තිබෙන්න ඕන හොඳේ. රයිට්. ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ මේ ප්‍රශ්නේ කියවන්න. නිර්මාණ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළ හැකි දේවල් මොනවාද? මේ තියෙන පුතේ චිත්‍ර, අස්කම්, කවි, ගීත, කතන්දර. හැබැයි මතක තබා ගන්න කොමාව තිබෙන්න ඕන. චිත්‍ර කොමාවක් අක්කම් කොමාවක් කවි කොමාවක් ගීත කොමාවක් කතන්දර. රයිට්. ඊළඟ ප්‍රශ්නේ කියවන්න. නිර්මාණ සාධක කළ යුත්තේ කවරෙක්ද? පන්තිභාරය. ගුරුතුමිය ගුරුතුමා එපා ගුරුවරයා. එතකොට එක්ක ගුරුතුමිය එක්ක ගුරුවරයා කියන දෙකම අදහස එනවා නේද? පන්ති භාර ගුරුවරයා. රයිට්. ඊළඟ ප්‍රශ්නේ. නිර්මාණ භාර ගන්න භාර දිනේ කවර දාද? කවර දිනට සැප්තැම්බර් මාස 15 දින නේද? අවසාන දිනේ කවදාද කියලා කියන්න. එහෙම නේද? සැප්තැම්බර් මාස 15 දින. රයිට්. ඊළඟ ප්‍රශ්නේ. නිර්මාණ ඉදිරිපත් කරන සෑම සිසුවෙකුටම ලබා දෙන්නේ මොනවද? සහතික පත්‍රයක්. සෑම සිසුවෙකුටම සහතික පත්‍රයක් දෙනවා. සහතික පත්‍රයක් තෑගි දෙන්නේ කාටද? ජයග්‍රාහක ජයග්‍රාහිකාවට. හරි. ඊළඟ ප්‍රශ්නේ කියන්න. ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ලබා දීමට සැලසුම් කර ඇත්තේ මොනවද? මේ තියෙන්නේ ත්‍යාග. නිර්මාණ ප්‍රදර්ශනය පවත්වන්නේ කොහේද? පාසල් පරිශ්‍රයේදී. කොහේදද දවස දහන්නේ? කොහේද කියලා සර්.
එහෙනම් පාසල් පරිසරයේදී පරිසරයේ පාසල් පරිසරයේ ඒ කියන්නේ පාසලේ කියන එක නේද පාසලේ තැනක් ඇති මේ දින අහන්න නැහැ නේද වෙලාව අහන්න නැහැ හොඳයි ඔන්න තියෙනවා මෙන්න පළවෙනි පස්සේට උත්තරේ 2 3 4 5 6 7 පස්ස කීයද 8යි 8යි ඔන්න ප්‍රශ්න 8ට පිළිතුරු තමයි ඔය තියෙන්නේ හොඳයි හරි ගියපු අය සූටි හරි දාගන්න නේද ලකුණු දාන්න ඕනද? ආ ලකුණු දාගත්තත් කමක් නැහැ 8. හොඳයි. හොඳයි පුතේ ඔය විදිහට නිවේදනයකට සවන් දෙන්න නේද සවන් දීලා ඒ ඇසුරෙන් අපට බලන්න තියෙන්නේ හොඳයි මම දැන් ඔයාලට පෙන්නනවා තවත් නිවේදන දෙකක්. ඔව් මේ නිවේදන දෙක දැන් ඔයාලට තියෙන කියවන්න. හරිද? මේවා කියවලා බලන්න. හරි. මයික් එක හැබැයි මියුට් කරගෙන ඕන කියවන්න. ආ ඒ තියෙන. විද්‍යාලයේ විද්‍යාලයෙන් උතුම්ගේ කලා පුතට එළි දක්වන වේද උපතුම්ගේ කලා පුතට එළි දක්වන රංගන රැඟුම් විවිධ ප්‍රසංගයන් මෙවරත් උත්තු අයිරින් දෙදාසිස්ස වේද උපතුම්ගේ කලා උත්සවයේ එළි දක්වන රංගන රැඟුම් රැඟුම් විවිධ ප්‍රසංගයන් මෙවරත් උත්තු විද්‍යාලයේ දූපතුන්ගේ කලා කුසලතා එළි දක්වන රංගන අධ්‍යාපන කොට්ටාසේ පාසලක දක්ෂ කඳවුරක් පරාක්‍රම මහාවිද්‍යාලයේදී පැවැත්ති 2020 ජූනි මාස 1 හා 2 යන දිනවල කඳවුර පැවැත්වීමට නියමිතයි සෑම පාසලකම බාල දක්ෂින් සඳහා මේ සඳහා සහභාගී කරවිය යුතු අතර සිසුන් සමග ගුරුවරයෙකුද සහභාගී වේ යුතුයි. ඒකත් කියවුවා. සිසුන්ට අවශ්‍ය ආහාර පාන ඒ පාසල් ඉවරයි ගැනීමට කටයුතු කළ යුතුය. සඳවර පැවැත්වීම සහ දින දෙකේම සහභාගී පෙරවරු 2021 විනෝදී කඳුරු පැවැත්වීම නියමිතය. දැන් පාත්‍රකම් බාධකයේ මෙච්චර කොහොමදක පාදුදුන සාර පරිසර ආහාර පාන ඒ සම්පයා මට කටයුතු කළ යුතුය.
කඳවුරු පැවැත්වෙන දින දෙකේම පෙරවරු 8ට පරාක්‍රම මහාවිද්‍යාලයට පැමිණෙන්නේ. උතර කඳවුරු අවසන් වන වේලාව වන පසරු 4යි. වන තෙක් රැඳී සිටිය යුතුය. සර් ඉවරයි. හරි හරි. හොඳයි. ඒව මම ඔයාලට හෝම්වර්ක් විදියට දෙනවා. හොඳද? දැන් ඔතන යටින් ඔය සිංහල පොතේ යටින් අද අපි කියවපු නිවේදනයක් ඔයාලා ලියා ගන්න ඕන. අර ප්‍රශ්නවලට මේ උත්තර ලියව නිවේදනය මම ඒක දැම්මම දානවා. අදම ලියා ගන්න මේක. හොඳද? ඉතුරු තුන හෙට ලියලා ඒවට අදාළ ප්‍රශ්න කීපයක් දෙනවා. ඒවට උත්තර ඔයාලා ලියන්න ඕන. हेट हरे ईट कालीन